New long-lasting fragrances. Ve prashnaya ruju yomu kirima tavasthawa raja maathya arundike prananda mahataata. Mama hitana yamathuma dan meme gas pilibandawat vichcha sidwima visheshathyan hoyala mekata uttara denawa wage obe aanduwata aarthikiya pilibanda visheshathyanath hituwa nan bohoma hondai kiyana kaarane. E wagehema kiyanna one obutuma avasana kathawaya ara rate aarthikiya wetim pilibanda vidhi darawa kirima pilibama satutu wenawa. Wetbadu adu kala rate ආදායම අඩු වීම තුළ රටේ අසරණ වීම පිළිබඳව මෙතුමාගේ පැහැදිලි කිරීම තුළ නිමේෂ් එළි වුණා. මොකද තමයි රටට වුනේ. රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ බදු අඩු කරලා ඔවුන්ට යන්න දුන ගමන දුන රටේ පුංචි මිනිහා ගැන හිතුවේ නැහැ. එනිසා මගේ ප්‍රශ්නේ තමයි කරේ අමතෝනේ දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත් වීම තිබුණා. ඒ පිළිබඳව දැනුවත් නොවීම තුළ මේ සිදු වුණා කියන බරපතල චෝදනාවක් තියෙනවා. ඒ වගේම මම ඔබට චෝදනා කරනවා මේ ගෑස් පිළිබඳවත් මේ සංවිධිත වෙනස් වෙලා මෙවැනි සිදුවීමක් සිද්ධ වෙයි කියන කලොන් දැනුවත් කිරීම කරා. ඒ කරේ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යයගේ කුෂාන් ගුණවර්ධන. මීට මාස 3කට කලින් එතුමා ඇවිල්ලා කිව්වා මාධ්‍යයට එළියට ඇවිල්ලා මේ ගෑස් සංවිධිත වෙනස් වෙනවා බරපතල ප්‍රශ්නයක් තිබෙනවා කියලා. ඒ වගේම එයිෂා ඔබේ ආණ්ඩුව තොරතුරු ලබා දීලා ඒ තොරතුරු මත විමර්ශනය නොකර අද මේ සිදුවීම වුණාට පස්සේ අර පාස්කු ප්‍රහාරය වගේ සිදුවීම හසුරනවා වගේ කියන ඒ වගේම ඔබතුමා කතෝලික ඇමතිවරයෙක් කැටියට මම කියනවා ජනාධිපතිතුමා කියනවා තුනෙන් දෙකක් තියෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණ කට්ටියට දඩුවම් දීම සඳහා මම පසුබට වෙන්නේ නැහැ කියන කාරණේ. එහි තියෙනවා ප්‍රශ්නයක් එක පැත්තකින් දඩුවම් දිය යුතුයි දඩුවම් නොදීම සඳහා යම් බලවේගයක් ක්‍රියාත්මක කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩා යෑමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමද ඒ සියල්ල තියාගෙන අදාළ දඩුවම් දිය යුතු පුද්ගලයන් දඩුවම් නොදෙන තත්ත්වයක තිබෙන බව අපට අනාවරණය නිසා මෙන්න මේ කියන කාරණාත් එක්කම අර කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර් එක ලීටර 18 කරේ වෙළඳාමතිවරයාගේ අනුදැනුම ඇතුව කියන කාරණේ මම හිතා විධායක අධ්‍යක්ෂවරයෙක් මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් මේ වගේ සියලු වංචා සිදුවීම් කියන දේ ඔබේ ආණ්ඩුවේ සියලු දෙනාගේ දැනුවත්ව කියන කාරණේ පැහැදිලිවම එලිදරව් වෙලා තිබෙනවා. නැන් දඩුවම් දීම විතරයි ඉතින් නැයි ප්‍රමාද. මම හිතන්නේ තුමා ප්‍රශ්නයක් තිබුණා. ෆීඩ්බැක් හෙවෝ. මම කියන්නම් තමුන්නාන්සලගේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරද්දී තමුන්නාන්සලගේ නායක තමුන්නාන්සලගේ බදුල්ල දිස්ත්‍රික්කේ ඉඳලා දැන් ගම්පාට ඇවිල්ලා ඉන්න නායකය තමුන්නාන්සෙත් එක ප්‍රශ්න තිබ්බේ. ඒතකොට ඒ නායකයෝ තමයි කිව්වේ තමුන්නාන්සලත් කිසිම තරක් දුන්නේ නැති නායකයෝ මම මේ කතා කරන්නේ. ඒ නායකයෝ තමයි ඇත්තටම කිව්වේ ඒ නායකයෝ තමයි දැනුවත් වෙලා හිටියේ. ඒ නායකගේ තාත්තලා තමයි දැන් ඔය හරිමුණාන්ද මහත්මයාගේ තාත්තනේ කිව්වේ පුතාට පල්ලි යන්න එපයි කියලා. ඒතකොට පුතා පල්ලි යන්නේ නැහෙනි. හැබැයි එහෙම දැන් අනිත් කාරණාව තමයි දැන් මොකද ජනාධිපතිතුමා කිව්ව කාරණාව තමුන්නාන්සේ පැහැදිලිව කියන්න ඕන. දැන් ජනාධිපතිතුමා කියන්නේ කොමිසමකින් වාර්තාවක් දීලා තියෙනවා. දැන් මේකේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් යනවා. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුව නඩුගොඩ කරලා තියෙනවා. නිර්වද්‍ය දෙපාර්තමේන්තුව නඩුගොඩ කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් අත්අඩංගුනා ගන්න නම් මේකෙදි කවුරු හරි දැන් මේ නඩුවත් එක්ක එළියට එනවා නම් මොන හරි නම්වල දැන් මොන හරි බාධා තියෙනවා නම් ජනාධිපතිතුමා මේ බාධා කියන්නේ ඒ බලය දැන් මේ ජනාධිපතිතුමා බලයට එනකොට නිමේෂ් හුඟක් අය කියවනේ මේ අත්නෝමතික විදියට වැඩ කරයි ජනාධිපතිතුමා අහන්න දැන් ඔය ගැසට් ගහන එක ගැන උනත් කියන්න තියෙන එකනේ ජනාධිපතිතුමා නම්මිශිරි නායකයෙක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී විදියට කතා කරලා වෙනස් කරන්න ඕන දැන් කරලා වෙනස් කරනවා. හැබැයි ජනාධිපතිතුමා කිසිම වෙලාවක ජනාධිපතිතුමා මේ බලයක් පාවිච්චි කරලා වැඩ කටයුතු කරේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා එදා කිව්වා හිතන්න එපා මේක නිවට නිවාලුකම නෙමෙයි ජනතාවගේ පැත්තෙන් තමයි මේ තීන්දුව తీන්න ගන්නෙ. හැබැයි ජනතාවගේ පැත්තෙන් යම් කිසි විදකට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේකට සම්බන්ධය සම්බන්ධයෙන් මොන හරි නීතියක් වෙනස් කළා හරි එහෙම නැත්නම් මොන හරි විදියකට මේකට තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමක් හරි දඩුවම් දීමක් හරි කරන්න ඕන නම් පාර්ලිමේන්තුව පාවිච්චි කළා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව ජනාධිපතිතුමා කිව්ව නෑනේ අත්නොමාතික විදියට මම මේක කරනවා කියලා පාර්ලිමේන්තුව විමසලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුව තුල 3-2 බලයක් තුල තමුණා මොකද ඇත්තටම ගත්තොත් දැන් මේ 3-2 බලය ගන්න තමුණාන්සලා ඉන්නවා පාර්ලිමේන්තුව අපි ඉන්නවා පාර්ලිමේන්තුව අනිත් පක්ෂ ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉන්නවා මේකට දැන් අපි එහෙම වැඩිකාරයක් පිළිබඳව පාර්ලිමේන්තුව තුල තීන්දුවක් ගන්න තියෙනවා නම් ඒක කරනවා කියන එක තමයි ජනාධිපතිතුමා කිව්වේ. ඊළඟට දැන් තමුණාන්සේ අහනවා තමුණාන්සේ කියනවා දැන් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඇත්තටම මම නැවත වතාවක් ඉන්නේ මම පෙර කීපු තැනට මේ තමුන්නාන්සේ දන්නවා මමත් දන්නවා තමුන්නාන්සේට මේ රටේ චරින්ද මන්දතුමා තමුන්නාන්සේ පාරිභෝගික කටයුතු අමතිවරයා වෙන්න පුළුවන් මේ රටේ අනේ අපි ප්‍රාර්ථනා කරනවා තමුන්නාන්සේට ඒ අවස්ථාව ලැබෙන්න කියලා. එතකොට දැන් තමුන්නාන්සේ එහෙම වුණා නම් මේ බහුජාතික සමාගම් එක්කලා ගහලා තියෙන ගිවිසුම්
මම කියන්නේ දැන් අපි දෙගොල්ලම එකතු වෙමු. මේ සමාගම් මේ රටට කරන මේ විනාශය තමන්ගේ රටේ දරුවන්ට කිරිපිටි ටික දෙන්නේ නැහැ. ඒ දරුවෝ කිරිබොනවා, මේ දරුවෝ කිරිපිටි බොනවා. හැබැයි කිරිපිටි වල ගත්තාම උරු දෙලුත් තියෙනවා. සමහර කරාට නම් කියන්නේ නැහැ මම මෙතන නිමේෂ්. අපි උස්සගෙන යනවා ඉස්පිරිතාලෙට. මේ ගිහිල්ලා මේකක් අරගෙන යමු කියලා කියනවා. මොන මෝල් හරි කියමුකෝ. එතකොට මේ මෝල් එකක් අපි අරගෙන යනවා ඉස්පිරිතාලෙට. හැබැයි මෝල් එකේ බැලුවාම මෝල් එකේ තියෙන සමහර කරාට තියෙන්නේ අති නරක තෙල් ජාතියක් තියෙන්නේ. එතකොට එහෙමනම් දැන් අපිට කාලය ආවිල්ලා තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ හරි කරගන්න බැරි වෙච්ච දේ අපි එකතු වෙමු. අපි එකතු වෙලා මේ රටේ මොකද ජනාධිපතිතුමා වැඩ පිළිවෙල ජනාධිපතිතුමා කිරි නිෂ්පාදනයේ වැඩි කිරීම සඳහා දේශීය කිරි කර්මාන්තය දියුණු කරන්න වෙනම රාජ්‍ය මාත්‍යංශයක් ඇති කරලා ඒකට වැඩ කටයුතු පටන් ගත්තා. කහ මාපියා එක නැති කරන්න ජනාධිපතිතුමා කහවලට විශාල ශක්තියක් දීලා කහ වවන්න දුන්නා. පොල් කර්මාන්තය ගත්තාම අපනායන කර්මාන්තයක් ඉදිරියට පොල් කර්මාන්තය දියුණු කරන්න ජනාධිපතිතුමා වැඩ පිළිවෙලක් ඉල්ලලා තිනවා. ජනාධිපතිතුමා කන්තලේ සෙවණකල සීනි සමාගම් වෙනම රාජ්‍ය මාත්‍යංශයක් එක්කලා තමුන්නාංශල කාලේ වික්කා. හැබැයි ජනාධිපතිතුමා වැඩ පිළිවෙලක් ගෙනල්ලා තිනවා. ජනාධිපතිතුමා අද බණ්ඩාරනායක මැතිණියෙන් පස්සේ එන්එම් පෙර මැතිතුමාගෙන් පස්සේ මේ රටට සංකල්ප විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තිනවා. අඩු ගානේ නිෂ්පාදන ආර්ථික නිෂ්පාදන කුෂ කර්මාන්තේ නිෂ්පාදන වැවිලි කර්මාන්තේ අපරාධන කුෂ කර්මාන්තේ අපරාධන වැවිලි කර්මාන්තේ දිරු කරා.